జనరల్ ఫోన్సేకా మహాత్మ్య నాటివట పెనీ అయిన పస్సే జనరల్ ఫోన్సేకా మహాత్మ్య మాధ్యట ప్రకాశయక్ కరలా ప్రశ్న కరనవ ఎయి మమ జాంత కటపడ మహాత్మ్య వెన్న పెనీ సియే కియలా మమ ములిమ జాంతోనే మగే మాతే అనున మే రటే పవతిన నీతి యతతే జనరల్ ఫోన్సేకా మహాత్మ్యట సమావక్ వెన్నయ కియలా තමන්ගේ මානසික දුරය ලබා ගැනීමේ හැකියාවක් නැහැ. ජාන්ත කටකොඩ මහත්තයා තමන්ගේ ආසනයෙන් ඉවත් වුණත් ව්‍යවස්ථාවේ තියෙන ප්‍රතිපාදන අනුකූලව තමයි ඒ හිස්තන පුරවන්න ඕනේ. ඒක පුරවද්දී ඊ ළඟට ඡන්ද වැඩියෙන් ලබනවා. තමයි හම් වෙන්නේ. එහෙම නැතුව මම දන්න නීතිය යටතේ මොනල් පොලිසියක මහත්තයා ලැබෙන්නේ නැහැ. දැන් ජෙනරල් ෆොන්සේකා මහත්තයා මට චෝදනා කළා. ඇයි මෙහෙම පෙනී හිටියේ? එතකොට එහෙනම් ජෙනරල් ෆොන්සේකා මහත්තයා කියන්නේ මම නඩුවක් පැවරුවා. ඒ කියන්නේ ජෙනරල් ෆොන්සේකා මහත්තයා නඩුවක් පැවරුවොත් නෛතික අයිතිවාසිකම් යාර අයිති නැති අයිතිවාසිකම් ලබා ගන්න හරි වෙන කෙනෙක්ගේ අයිතිවාසිකම් නැති කරන්න හරි එතනදී එයා ඒ නඩුව පවරන අනිත් පාර්ශව කරුවන්ට තමන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සඳහා අධිකරණයේ නීතිඥ මහත්තයෙක්ගේ සහාය ලබා ගන්න බැහැයි කියන එක. මේකට මේ යහපාලනය කියලා කියන්නේ. මේ අපි කතා කරන්නේ යහපාලනය එක. හැම මිනිස්සෙකුටම නඩුවක පාර්ශවකාරයෙකුට අයිතියක් තියෙනවා තමන්ගේ නඩුව. තමන්ගේ අර්ථකථනය අධිකරණයට නීතිඥ මහත්තයෙක් මන් ඉදිරිපත් කරන්න. දෙවනි කාරණාව තමයි එතුම ප්‍රසිද්ධියේ චෝදනා කරන නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කියන්නේ රජයේ නිලධාරීන් උන්ට මාධ්‍යට ප්‍රකාශ කරන්න බෑ. එතුමා කියන එතකොට එතුමා කියනවා ඒක පළවෙනි දවසේ ආපු එකන නෙමෙයි දෙවනි දවසේ ආවේ කියලා. මම නීතිපති දෙපාර්තමේන්තුවේ ඔෆිස් එකක් සේවය කරපු නිලධාරියෙක් හැටියට කියන්න ඕනේ ෆොන්සේකා මහත්තයාට නීතිපති දෙපාර්තමේන්තුවේ කනිෂ්ඨ නිලධාරියෙක් උසාවියට ඇවිල්ලා දැනගත්තම ඒකේ අනිත් පැත්තට අනිත් පාර්ශවකරුවන්ට ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥවරුන් පෙනී හිටිනවා. ඒ වගේම සාකච්ඡා කරන ප්‍රශ්නය නීති ප්‍රශ්නය බරපතල ප්‍රශ්නයක් කියලා ගන්නකොට සාමාන්‍ය සම්ප්‍රදාය තමයි මේ නිලධාරියා ගිහිල්ලා ඉල්ලීමක් කරනවා ජ්‍යෙෂ්ඨ නිලධාරියක පත් කරන්න කියලා. ඒ අනුව තමයි මම හිතනවා නීතිපති දෙපාර්තමේන්තුවේ ඒක විවාදයට ගත්ත දවසේදී ජ්‍යෙෂ්ඨ නිලධාරිනුමදියක් පත් කළේ. එතකොට ඒකට චෝදනා කරලා නීතිපතිතුමාට චෝදනා කරනවා. එතකොට එහෙනම් ජෙනරල් ෆොන්සේකා මහත්තයාගේ ස්ථාවරය වන්නේ එයා නඩුවක් පැවරුවම නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටින්න ඕනේ එයාට ඕන කරන එයා නම් කරන නිලධාරීන් කියන එක. එහෙම යුගයක් තිබුණා. පෙස්සංකාරයා පෙස්සං ඉදිරිපත් කරන තමන්ට ඕන මිනිස්සුම නීතිපති දෙපාර්තමේන්තුවෙන් ගෙන්නගෙන ඒ අනුව තමන්ට ඕන විදියට නඩුව තීන්දුව කරගන්න උත්සාහ ගත්ත යුගයක් තිබුණා. මං හිතුවා ඒ යුගය අවසන් කරලා දැන් අපි යහපාලන යුගයකට ඇවිල්ලා තියෙනවා. ඒ යහපාලන යුගයේ යටතේ නීතිපතිවරයාට තමයි ඒ අභිමතය තියෙන්නේ. කවුද ජෙනරල් ෆොන්සේකා කියන්නේ? ඒක නම් කරන්නේ. කවුද යාගේ නඩුවට වගඋත්තර කරුවන් වෙන්නේ? නීතිපති දෙපාර්තමේන්තුවෙන් එන්න ඕන පුද්ගලයා කවුද කියන එක තීන්දුව කරන්න ජෙනරල් ෆොන්සේකාට තියෙන අයිතිය මොකක්ද? එයා වීරවරයෙක් වෙන්න පුළුවන්, යුදවීරයෙක් වෙන්න පුළුවන්. ඒකට අපි ගරු කරනවා යා. නමුත් යුදවීරයෙක් වුණු පළියට මේ රටේ නීති දෙකක් නැහැ. මේ රටේ තියෙන එක නීතියයි. යුදවීරයන්ටත් එක නීතියයි, සාමාන්‍ය පුද්ගලයින්ටත් එක නීතියයි, දේශපාලනඥයින්ටත් එක නීතියයි, නීතිඥවරුන්ටත් එක නීතියයි. ඒ නිසා මට තේරෙන්නේ නැහැ. මට තේරෙන හැටියට එක්කෝ ජෙනරල් ෆොන්සේකා මහත්තයාට නීතියයි මේ රටේ යහපාලනයයි කියන එක ගැන කිසිම අවබෝධයක් නැහැ. එහෙම නැත්තම් අවබෝධයක් තියාගෙන මේ රටේ ජනතාව මුලා කිරීමේ අරමුණෙන් වැරදි මතයන් සමාජගත කිරීම සඳහා මාධ්‍ය උපයෝග කරගැනීමක් කරන්න හදන්නේ. මං ජෙනරල් ෆොන්සේකා මහත්තයා කියනවා බොහොම පැහැදිලිව, එයා වීරයෙක් වෙන්න පුළුවන්, එයා රටේ ඉස්සරහා ලොක්කෙක් වෙන්න පුළුවන්. නමුත් ලොක්ක වෙච්ච පමණින් පොඩ්ඩන්ගේ අයිතිවාසිකම් විනාශ කරන්න බෑ. එහෙම උත්සාහයක් ගන්නවා නම් ඒ වෙනුවෙන් නීතිඥ මහත්තයෙක් හැටියට මම ඒ පොඩු යාගේ අයිතිවාසිකම් ආරක්ෂා කරගන්න කිසිම බයකින් තොරව ඉදිරිපත් වෙන බව එතුමාට මම බොහොම වැගෑපත්ව සහ යටහත්ව දන්වා සිටිනවා.